සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම බාල්කි උඩල මත ප්‍රථම නවදහනිය ප්‍රවෘත්ති සිරස්තල වෙත අස්ත ප්‍රහාරවලට ආරක්ෂක ලේකම් හා පොලිස්පති වගකිව යුතු බව ජනපති පවසයි රස්ත ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 253ක් විදේශිකින් 40ක් ඒ අතර අද දින ජුම්මා යාඥා නොපවත්වන ලෙස මුස්ලිම් ආගමික ඇමති ඉල්ලයි නීතිපති ජයන්ත ජයසූරිය නව අගවිනිසුරුතුරයට මියගිය අය සිහි කිරීමට බර්ජ් කලිපා ශ්‍රී ලංකා දජයෙන් ආලෝකවත් වේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් පිළිබඳ මාධ්‍යයේ පළ වූ වාර්තා පරස්පරතා මතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මෙවැනි පිපිරීම් වලින් ශරීරවලට විශාල වශයෙන් හානි වන බැවින් ඇතැම් සිරුරු විනාශ වීමටත් කොටස්වලට කැඩී හඳුනාගත නොහැකි තත්ත්වයටත් පත්වනවා. ඒ අනුව මරණ සංඛ්‍යාව නිශ්චිත වශයෙන් ගණනය කිරීමේ අසීරුතාවක් පවතින බැවින් එම සංඛ්‍යාව සෑම දිනකම ප්‍රකාශයට පත් කෙරුණේ ආසන්න අගයක් ලෙසයි. ඒ අනුව මුල් ඇස්තමේන්තුව වූ 290කට ආසන්න අගයේ සිට එය 253ක ආසන්න අගයකට අඩු වී ඇති අතර මාධ්‍ය පළ වූ ආකාරයට මළ සිරුරු සංඛ්‍යාව 359ක් නොවන බව ඒ මහතා අවධාරණය කරනවා. ප්‍රහාරයෙන් තුවාල ලැබුවන් 485කට ආසන්න පිරිසක් තුවාලකරුවන් ලෙස රෝහල්වලට ඇතුළත් කෙරුණා. ඒ ජාතික රෝහලට කළුබෝවිල ශික්ෂණ රෝහල, රාගම රෝහල, රිච්වේ ආර්යා ළමා රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහලට සහ මිගමුව රෝහලට ලෙසයි. ඊයේ පෙරවරුව වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 149 දක්වා අඩු වී තිබෙනවා. රෝහල්වලට ඇතුළත් කළ රෝගීන්ගෙන් මියගොස් ඇත්තේ 6 දෙනෙකු පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා. ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 280කට වැඩි සංඛ්‍යාවක් බවට පසුදා ප්‍රකාශයට පත් කෙරුණා. ඒ මඩකලපුව රෝහලේ 26ක්, මිගමුව රෝහලේ 102ක්, රාගම රෝහලේ 7ක්, කළුබෝවිල රෝහලේ 3ක් සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේ 140ක් වශයෙනුයි. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරය හැරුණු විට මෘතදේහ ඥාතීන් වෙත භාරදීම ඉතා ඉක්මනින් සිදු කෙරුණා. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේද දිවාරෑ දෙකෙහිම විශේෂඥ වෛද්‍යවරුන්, මහේස්ත්‍රාත්වරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල සේවයෙහි යෙදුණද එම මෘත ශරීර තිබූ තත්ත්වය අනුව ඒවා නිදහස් කිරීමට වැඩි කාලයක් ගතවනවා. සියලුම විදේශීය ජාතිකයින්ගේ සිරුරු රෝහල් මෘත ශරීරාගාරයට රැගෙනේම හෝටල් තුනේ පිපිරීම නිසා මරණයට පත්වූවන්ගේ සිරුරු කැබලවීම සහ සාපේක්ෂ වශයෙන් අනෙක් පිපිරුම් ස්ථානවලට වඩා වැඩිවීම වැනි කරුණු ඊට හේතුවයි. විදේශිකයන්ගේ සිරුරු භාරදීම සඳහා ඔවුන්ගේ ඥාතීන් විදේශ රටවල සිට පැමිණිය යුතුයි. එසේ නැත්නම් අදාළ තානාපති කාර්යාල මගින් මෘත ශරීර හඳුනාගත යුතුවනවා. එසේම දෙස් විදෙස් බව සාමාන්‍යයෙන් සමෙහි වර්ණය අනුව සලකා බැලිය හැකිවුවත් ආසියාතිකයින් සම්බන්ධයෙන් මෘත ශරීර හඳුනා ගැනීම නිශ්චිතව කළ නොහැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දෙන්නේ. එම සංකීර්ණ ක්‍රියාවලිය ඔස්සේ යාමේදී කැබලි වූ සිරුරු පිළිබඳව මුල් තක්සේරුව නිවැරදි කිරීමේදී ඊයේ දිනය වන විට එම සිරුරු සංඛ්‍යාව 113 දක්වා අඩු වී තිබෙනවා. මඩකලපුව ශික්ෂණ රෝහලෙහි මුලදී මෘත ශරීර 29ක් වශයෙන් සටහන් වුවද අදාළ පරීක්ෂා කිරීම්වලින් පසුව අවසාන වශයෙන් එය මෘත ශරීර 26ක් වශයෙන් සටහන් වූ බවයි අනිල් ජාසිංහ මහතා පවසන්නේ. මේ අනුව ඊයේ වන විට ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 253ක් පමණ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරනවා. මියගිය පිරිස අතර ශ්‍රී ලාංකිකයින් 215ක්, ඉන්දීය ජාතිකයින් 11 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 8 දෙනෙකු හා ඇමෙරිකානු ජාතිකයින් 4 දෙනෙකු සිටිනවා. ඊට අමතරව රටවල් 9ක විදේශිකයන් පිරිසක්ද සිටින බවයි වාර්තා වන්නේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය විදේශිකයන්ගේ සංඛ්‍යාව 40ක් බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඉන්දීය ජාතිකයන් 11 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 6 දෙනෙකු සහ ඩෙන්මාර්ක් ජාතිකයන් 3 දෙනෙකු අතර වනවා. මියගිය සිසු විදේශිකයන් අයත් වන්නේ චීනය, සෞදි අරාබිය, ස්පාඤ්ඤය, තුර්කිය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, ජපානය, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්විස්ටර්ලන්තය යන රටවලටයි. මෙම ප්‍රහාරයෙන් මියගිය විදේශිකයන් 14 දෙනෙකුගේ සිරුරු මෙතෙක් හඳුනාගෙන නැහැ.
ප්‍රහාරවලින් විදේශිකයන් 5 දෙනෙකු තුවාල ලබා තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි විදේශ අමාත්‍යාංශය තවදුරටත් ප්‍රකාශ කරන්නේ. අදාළ විදේශිකයන් සම්බන්ධයෙන් නිරන්තරව සොයා බලන බවත් විදේශිකයන්ගේ පවුල්වලට තොරතුරු දැනුම් දීම සඳහා හදිසි ඇමතුම් සේවාවක් ක්‍රියාත්මක බවත් අමාත්‍යාංශය පවසනවා. 0.09411523015 පසුගියදා එල්ලබුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා මෙන්ම පොලිස්පතිවරයාද වගකීම් විරහිතව කටයුතු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතුමා පවසනවා. මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. අද දිනය තුළදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලා අසනු ඇති බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. පසුගිය හතරවනදා විදේශ රටකින් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු පුද්‍යාශ ප්‍රධානීන්ට ලැබී ඇති බවත් එම තොරතුරු ආරක්ෂක ලේකම්වරයාට යවා ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. ආරක්ෂක ලේකම්වරයා අදාළ තොරතුරු පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති අතර ඔහු පොලිස් ප්‍රධානීන් 5 දෙනෙකුට එම තොරතුරු ලබා දී ඇති බවද ජනපති පෙන්වා දුන්නා. අප්‍රේල් 4 වනදා සිට 16 වනදා දක්වා දින 12ක කාලයක් ගෙවී ගියද එම තොරතුරු කිසිවක් තමන්ට දැනුම් නොදුන් බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයා මෙන්ම පොලිස්පතිවරයාද සුබ පැතීමට තමන් හමුවීමට පැමිණියද මේ කිසිවක් තමන්ට දැනුම් නොදුන් බවද ජනාධිපතිතුමා සඳහන් කළා. ප්‍රහාරයෙන් පසු ආරක්ෂක මණ්ඩලය රැස්වූ අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා මෙන්ම පොලිස්පතිවරයාද තමන්ට මුහුණ නොදුන් අතර එමකින් පෙනී යන්නේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ යුතුකම් ඉටු නොකිරීම බවයයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙස ත්‍රස්තවාදීන් ලෙස නොබලන ලෙසද ජනාධිපතිවරයා සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කර සිටියා. ලෝක ත්‍රස්තවාදයේ මෙන්ම මද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත වීමද සමීප සබඳතා පවත්වන බැවින් මද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ලංකාවේ කළ මෙහෙයුම් මෙම ප්‍රහාරය වේගවත් වීමට බලපෑම් ඇති කර ඇති බවට සැකකරන බවද ජනපති පෙන්වා දුන්නා. මේ අතර ඉදිරියේදී දිවයිනේ සෑම නිවසක්ම පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී ඇති බවද ජනාධිපතිතුමා සඳහන් කළා. හදිසි නීති යටතේ ආරක්ෂකංශවලට ඊට අදාළ බලතල ලබා දී ඇති බවයි ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. කිසිදු විදේශ හමුදාවක් රට තුළට ගෙන්වන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති සර්ව ආගමික සමුළුව අමතමිණුවේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. මේ සිද්ධියේදී ලෝක බලවතුන් සියල්ලම ඉදිරිපත් වෙලා තිබෙනවා IS සංවිධානය ලංකාව තුලින් තුරන් කරන්න මර්ධනය කරන්න. විශේෂ රටවල් කීපයක විශේෂඥෝ ඇවිල්ලා අපේ ආරක්ෂක අංශත් එක්ක දැනට ඒකාබද්ධව කටයුතු කරන්නේ. කිසිම අංශයකින් අපි පිට රටවල් වල හමුදා ගෙන්නන්නේ නැහැ. ආරක්ෂක බලයනි හෝ ආරක්ෂක කණ්ඩායම් අපි මේ රට ගෙන්නන්නේ නැහැ මේ ප්‍රශ්නෙට. අපේ ආරක්ෂක හමුදා ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. අර ප්‍රබල යුද්ධයක් එදා විනාශ කරපු ආරක්ෂක හමුදාවට පොලිසියට මේක විනාශ කරන්න බැරි කමක් නැහැ. ඒ නිසා අපි ඉතාමත්ම ශක්තිමත්ව මේ කටයුතු කරමින් මේ කාර්යයන් ඉදිරියට ගෙන යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ජයග්‍රහණය අපිට ලබා ගන්න පුළුවන්. අපි පසුබාන්නේ නැතුව අදිෂ්ඨානශීලීව මේ ත්‍රස්ත ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විනාශ කළා, මර්ධනය කළා, රට තිබුණු තත්ත්වයට පත් කළා, යථා තත්ත්වයට සාමකාමී නිදහස් පරිසරයක් ඇති කිරීමේ වගකීම රජයක් විදියට මම බාර ගන්නවා. පාස්කු ඉරුදින එල්ලබූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිකිරීමට ඩුබායිහි පිහිටි ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා ශ්‍රී ලංකා ධජයෙන් ආලෝකවත් වීමේ විශේෂ සිදුවීම පිළිබඳව ලෝකයේම අවධානය යොමු වුණා. එක්සත් අරාබි එමිර් රාජ්‍ය ශ්‍රී ලංකා ධජයේ වර්ණ සමග ඩුබායිහි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ආලෝකවත් කළේ ඊයේ දිනයේ. පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරවලින් විපතට පත් වූවන් සිහිකිරීම මෙහි අරමුණ වුණා. මීටර 828 උසකින් යුත් බර්ජ් කලීෆා ගොඩනැගිල්ල කොළ තැඹිලි ආදී ශ්‍රී ලංකා ධජයේ වර්ණවලින් සැරසී තිබුණා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල පිරිසක් ඩුබායිහි සේවයේ නිරතව සිටිනවා. රට තුළ පවත්නා තත්ත්වය සැලකිල්ලටගෙන අද දිනේ සාමූහික ජුම්මා යාඥාව පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය HM අබ්දුල් හලිම් මහතා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් කරමිනුයි අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ. රට තුල පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලටගෙන සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා අද දිනේ සාමූහික ජුම්මා යාඥාවන් පැවැත්වීමෙන් වැළකී සිටින්නේයි එම නිවේදනයේ සඳහන්. මේ අතර ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිපත් කරමින් සහ තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් නෝටන් බ්‍රිජ් නගරයේදී සර්වාගමික වතාවත් පැවැත්වුණා.
ඒ ඊයේ රාත්‍රියේ පහන් 1500ක් දැල්වමින් නෝටන් බ්‍රිජ්වේ තරුණ පිරිස් ඒ සංවිධානය කළා. නගරයේ මෙන්ම විහාරස්ථානවල සහ විමල සුරේන්ද්‍ර ජලාශ පරිශ්‍රයේත් පොලිස් පරිශ්‍රයේත් පහන් දැල්වා තිබුණා. ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය අයට පින් අනුමෝදන් කිරීමේ සහ ප්‍රතිකාර ලබන අයට සුවය ප්‍රාර්ථනා කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන ගණනාවක පින්කම් පැවැත්වුණා. මරදවැල්ල මහින්දාරාම විහාරස්ථානයේදී සහ මාරවිල හල්පන්විල අයනායක දේවාලයේදීද මෙම පින්කම් සංවිධානය කර තිබුණා. මියගිය අය සිහිපත් කරමින් විශේෂ දේව යාඥාවක් ආගිරපතන පසුමලේ ජුම්මා පල්ලියේදී පැවැත්වුණා. තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමද මෙහිදී සිදු කෙරුණා. සුලේමාන් උමාර් මෞලවිතුමාගේ ප්‍රධානත්වයෙනුයි මෙම යාඥාව පැවැත්වුණේ. හදිසි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දරුවන් ඇතුළු පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. පාසල්වලට පැමිණීමේදී හා පාසල් වේලාව තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමටයි මෙහිදී කටයුතු කෙරෙන්නේ. පාසල් ප්‍රජාවකේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන්ුයි මෙම විශේෂ ක්‍රියාන්විතය සිදු කෙරෙන්නේ. දෙවෙනි සියලු පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පාසල් සිසුන්, ගුරුවරුන් හා මව්පියන් මෙහිදී දැනුවත් කෙරෙනු ඇත. පාසලට පැමිණීමේදී හා පිටවීමේදී ප්‍රවේශ අසල ආරක්ෂාව තහවුරු කිරීම, ගමන් මළු සහ පාසල් බෑග් පරීක්ෂා කිරීම, අනන්‍යතාව තහවුරු කිරීම, පාසල් නේවාසිකාගාර පරීක්ෂා කිරීම, හදිසි අවස්ථාවකදී උචිත සන්නිවේදන ක්‍රම අනුගමනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය, මව්පියන් සහ ආදි ශිෂ්‍ය සමිතිවල සහභාගීත්වයෙන් ආරක්ෂක කමිටු හා අනු කමිටු පිහිටුවීමටද කටයුතු කරනවා. රටේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ගාල්ල නගරයේ ආරක්ෂාව වෙනුවෙන් සෝදිසි මෙහෙයුමක් සිදු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. ගාල්ල නගරයේ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කරන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේද සෝදිසි මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව ප්‍රධාන නගර සහ ගම්මාන රැසක ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළා. පොලිසිය සහ යුද හමුදාව එක්ව ඒකාබද්ධව සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී AP දම්මික වීරසේකර මහතා සඳහන් කර සිටිනවා. උතුරට පැමිණෙන සහ පිටවන සියලු වාහන පරීක්ෂාවට ලක් කෙරුණා. ඒ අනුව වවුනියාව, ඉරට පෙරියකුලම්, නවගම, තේකවත්ත, තාණ්ඩිකුලම, ඕමන්ද යන එනවිය මාර්ගයේ ස්ථාන පහක විශේෂ මාර්ග බාධක යොදා තිබෙනවා. ගල්කිස්ස පරණගල්වල පාරේ ලැබුණියා ගාඩන් අසල දමාගිය පාර්සලයක් පරීක්ෂාවට ලක් කෙරුණා. එහි තිබී ඉස්ලාමීය කාන්ත ඇඳුම් කිහිපයක් සොයා ගැනුණා. මඩකලපුව කල්මුණේ නගරයේ පෞද්ගලික බැංකුවක බෝම්බයක් තිබෙන බවට ලැබුණු තොරතුරක් නිසා එහි සෝදිසි කිරීම ආරම්භ කෙරුණා. බැංකු සේවකයන් එම ස්ථානයෙන් ඉවත් කර පැයක පමණ කාලයක් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළද එම ස්ථානයේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකි වුණා. තවදුරටත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසියෙක්ව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර අනුරාධපුර අවකන ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අදාළියම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ චීනයේ සහ ජපානයේ නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ පතුරම් 42ක්ද සමගයි. ගල්නෑව පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ජාතික කෞතුකාගාරය සහ දිවයිනපුරා ඇති සියලුම ප්‍රාදේශීය කෞතුකාගාර නැරඹීමට පැමිණීමේදී ගමන්මළු පාර්සල්ලාදිය රැගෙනීමෙන් වළකින ලෙස ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. එසේම හිස් ආවරණ, ජැකට් හා බුර්කා ආදී පැළඳ පැමිණීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. දැනට රටේ උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ. එසේම නැවත දැනුම් දෙනතුරු අවසර නොලත් වාහන කෞතුකාගාර පරිශ්‍රය තුළට ඇතුළු නොකිරීමටද තීරණය කර තිබෙනවා. පවතින වාතාවරණය හමුවේ වුවද විදෙස් සංචාරකයන් රැසක් ගාල්ල උණවටුන ප්‍රදේශයේ තම නිවාඩුව විනෝදයෙන් ගත කරන ආකාරය දැක ගැනීමට පුළුවන්. ගල් උණවටුන ප්‍රදේශයේ විදේශීය සංචාරකින් විශාල වශයෙන් තම නිවාඩු කාලයේ ගත කිරීමට පැමිණෙන ස්ථානයක්. දහවල් කාලයේ පමණක් නොව රාත්‍රී කාලයේද සංචාරකින් කිසිදු බියක් සැකක් නොමැතිව ඒ පැමිණ කාලයේ ගත කරන්නට දක්නට පුළුවන්. පසුගියදා ඇතූ සිද්ධාත් සමග සංචාරක කර්මාන්තයේ බිඳ වැටීමක් ඇතූ බවට ඇතමුන් මත පළ කළද ආරක්ෂාව උපරිමෙන් තහවුරු කර ඇති බවයි සංචාරකයන් පවසන්නේ. The feeling is the same as it was before. It's still a beautiful place. Sri Lankawa samakami minisum sidna ratak. Mehi biyak sakak nathuwa inna puluwan. Kalin wageema hægimak thamai thamath tiyenne. Api thamath aarakshita wenwa kiyala mata danenawa. Yeah, first time we were very excited to come.
පසුගියද උන සිදුවීම ගැන අපි ඉතා කනගාටුවට පත් වෙනවා. අපි ශ්‍රී ලංකාවට ආදරේ. අපි මෙහි තවත් දින හතරක් ඉන්නවා. අපි දැන් ආරක්ෂිතයි. I'm from Germany, Munich. මම ජර්මනි ඉඳලා ආවේ. ශ්‍රී ලංකාවට ගොඩක් අවස්ථාවලදී මම ඇවිත් යනවා. ඒ නිසා මම මෙහි ඉන්නවා. මේක ඉතා ආරක්ෂිත දූපතක්. බය වෙන්න දෙයක් නැහැ. ශ්‍රී ලංකාවේ ආරක්ෂකංශ ගැන විශ්වාසයක් තියෙනවා. මම ආයෙත් මෙහෙට එනවා. මං හිතන්නේ අපි වය වුණාට සංචාරක බය වෙන්නේ නැතේ කියලා. ඒගොල්ලෝ හැමතැනම ඇවිදින්න කැමති. එකම ප්‍රශ්නේ තමයි තියෙන්නේ ඉන්න කට්ටිය ඉන්නවා අර එන්න තියෙන කට්ටිය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඒගොල්ලන්ට ට්‍රැවල් බෑන් දාලා තියෙන නිසා සමහර එන්කුවරිස් අපිට තියෙන එන්න ඕනි කියලා. නමුත් ඒගොල්ලෝ කියනවා ආණ්ඩුව කියනවා ඒගොල්ලන්ගේ ගිහිල්ලා ප්‍රශ්නයක් වුණොත් වක්කින් බාර ගන්න නැහැ කියලා වෙලා. අන්තිමේ තමයි අර එහෙම ප්‍රශ්නයක් වුණොත් එමේ ඉන්ෂුරන්ස් වලින් කව වෙන්නේ නැහැ කියන කතාවත් එක්ක තමයි බය වෙලා ඒගොල්ලෝ එන්නේ ඉස්සරහට එන්නේ නැතුව. දැන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට තේන තරමක් එහෙම ප්‍රශ්නයක් නැහැ. අපටත් වැඩි බය නැතුව ඒගොල්ලෝ ඉන්නේ. ඒ වගේම දැන් අපි මේකට බය වෙන්න ඕන කමක් නැහැ. දැන් අපි ආයතනයක් වශයෙන් අපි තීරණය කළා තිබුණා අලුතින් බුටික් කොටලක් හදන්න කියලා. ඒක 300 මිලියන් ඉන්වෙස්ට්මන්ට් එකක් අපි ඒක ලබන සඳහන් පටන් ගන්න අපි කරන් යනවා. අපි බය නැහැ. නව අගවිනිසුරුවරයා ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතා පත් කර තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාව ඒ මහතාගේ නම ඒකමතිකව සම්මත කර තිබීම විශේෂත්වයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද පෙරවරුවේ කථානායක කරෝ ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වුණා. එහිදී නව අගවිනිසුරු දුරය සඳහා මෙන්ම විගණකාධිපති දුරය සඳහා වන ජනාධිපතිතුමාගේ නිර්දේශනාමයන් සලකා බැලුණා. ඒ අනුව නව අගවිනිසුරු දුරය සඳහා නීතිපති ලෙස කටයුතු කළ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතාගේ නම සහ විගණකාධිපති දුරය සඳහා අතිරේක විගණකාධිපති ලෙස කටයුතු කළ චූලන්ත වික්‍රමරත්න යන මහතුරුන්ගේ නම්වලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි වුණා. ඒ අනුව අදාළ පත්කිරීම සඳහා එම අනුමැතිය ජනාධිපතිතුමන් වෙත දන්වා යවනු ඇති. හදිසි අවස්ථාවකදී මාධ්‍යවේදීන් වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී KW ජනරංජන මහතා පවසනවා. ITN 7 වන පැය වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. සාමය සංහිඳියාව ගැන කතා කරපු එහෙම නැත්නම් ඒ පැවතිය යුතුයයි කියලා විශ්වාස කරපු අය හැටියට අපි හැමෝම 21 වෙනිදා සිදුවෙච්ච මේ සිදුවීමෙන් ඉතාම බලවත් ලෙස කම්පණයට පත් වුණා. ජනමාධ්‍ය හැටියට මහ ජනතාව සමග මේ අද්දකින් බෙදාගන්නේ කොහොමද කියන එක මේ අර සාමාන්‍ය පුද්ගලයෙක් මේ කම්පණය විඳ දරා ගන්නවා හෝ ඒ හැඟීම දරා ගන්නවට වඩා වෙනස්. අපි හැමතිස්සෙම පෙනී සිටින්නේ මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන් දෙන්න ඒක වගකීමෙන් සහ වෘත්තිකභාවයකින් පාවිච්චි කරන පුද්ගලයන්ව අපි නිර්මාණය කරගන්න. ඒ අයව නිෂ්පාදනය කරගන්න ඕනේ. අපේ සමාජයේ තාමත් මාධ්‍යවල තියෙන එක අවුලක් තමයි මේ මාධ්‍ය අතර තිබෙන තරඟය. ලෝකයේ ඕන රටක මාධ්‍යවල ඒ තරඟය තිබෙනවා. අපි දකින්න තියෙන දේ තමයි දියුණු මාධ්‍ය සංස්කෘතියක් තියෙන රටවල්වල ආයතන අතර මොන වගේ තරඟයක් තිබුණත් උන් මූලික මූලධර්ම සමූහයකට අනුගත වෙමින් තමයි මේ තරඟේ යෙදෙන්නේ. තමන්ගේ සීමාවන් මොනවද කියන එක දැනගෙන පාවිච්චි කරන මාධ්‍ය වෘත්තිකයන් අපි හරිගස්ස ගන්න ඕනේ. මේක අපි සමාජයටත් මේක කාන්දු කරන්න ඕනේ. ඉතින් ඒක එකපාර්ට වහාම දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක සමාජයක් ලෙස අපි ශිෂ්ටභාවයේ ඉදිරියට යනකොට මාධ්‍ය සංස්කෘතිය ක්‍රමක්‍රමයෙන් දියුණු වෙනකොට විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් වවුනියාව නගර සභහ කනිෂ්ඨ සේවකයන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වවුනියාව මහරෝහලේදී අද සිදු කෙරෙනවා. වවුනියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේ ගවඝාතකාගාරයක් අසල පිහිටි අපවිත්‍ර වලක් පිරිසුදු කිරීමට යාමේදී මෙම සේවකින්ට විෂ වායුව ආග්‍රහණය වී ඇත්තේ. ඒ පස්වරුවේ පළමුව එක් සේවකයෙකු වලතුලට ඇදවැටී තිබෙනවා. ඔහු බේරා ගැනීමට ගිය සේවකයෙකුට එම ඉරණමට මූණ පෑමට සිදු වුණා. ඔවුන් දෙදෙනා බේරා ගැනීමට තවත් දෙදෙනෙකු වලට පැන ඇති අතර 4 දිනාම වලතුල මියගොස් තිබෙනවා. වල අරින්න ගියාම ගෑස් එක බැදිලා පළවෙනි කෙනා වලට වැටුණා. එයා බේරගන්න කියලා අත දුන්නහම අත දික් කරපු කෙනත් වලට වැටුණා. ඒ දෙන්නව බේරගන්න උඩ ඉඳලා ලණුවක් ඉසික් කළා. ඊට පස්සේ උඩ හිටපු දෙන්නත් වලට වැටුණා. ගෑස් එක සැර වැඩි. අපි කෑ ගැහුවා. ඒගොල්ලන්ව උඩට ගන්න කියලා. වවුනියාව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වනවා. සබරගමුව මධ්‍යම දකුණ ඌව සහ බස්නාහිර පළාත්වල අද පස්වරුවේ වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ශ්‍රී ලංකාවට ගිනිකොළ දෙසින් පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී නැගෙනහිර වෙරළ තීරයේ ආසන්නයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ගිනිකන දිග බෙංගාල බොක්ක මොහොදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකන දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඊයේ රාත්‍රී 8:30 වන විට පොත්විල සිට ගිනිකන දෙසින් කිලෝමීටර් 150ක් පමණ දුරින් උතුරු අක්ෂාංශ 1.9ක් නැගෙනහිර දේශාංශ 91.1ක් ආසන්නව ස්ථානගතව පවතිනවා. මේ පද්ධතිය ඉදිරි පැය 24 තුළදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් කොළඹ දෙසට ගමන් කර ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ආසන්නයෙන් ගමන් කරමින් සුලිකුණාටුවක් දක්වා වර්ධනය වේ යයි බලාපොරොත්තු වෙනවා. කාලකල විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙස මා ජනතාවගෙන් සහ දියවර හා නාවික ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මුල්ලේරියාව ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයන් 3 දෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදි දෙකකින් පැමිණි නාදුරුණ පුද්ගලයන් 3 දෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා ඔහුගේ කැබ් රථය නිවසේ ගරාජයට ඇතුළු කරන අවස්ථාවේදී වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ. ඔහු වයස අවුරුදු 38ක් වූ මුල්ලේරියාව රණබිම මාවතේ පදිංචි කරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. දැන් පුවත් කිහිපයක් ලොහඬෙන්. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වශයෙන් නදුන් ගුරුගේ මහතා වැඩභාර ගත්තා. ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේදී 33 වන දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ලෙසයි ඒ මහතා පත් කෙරුණේ. ආගමික වතාවත් මතයේ සිදු කෙරෙන මෙම අවස්ථාවට නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. ඇස්කන්නාඩි දසදහසක් නොමිලේ බෙදාදීමේ වැඩසටහනක් නාරාහේම්පිට ධර්මායතන විහාරස්ථානයේදී පැවැත්වුණා. ජපාන පරිත්‍යාගශීලීන් කණ්ඩායමක් මෙම ඇස්කන්නාඩි ලබා දී තිබෙනවා. නොමිලේ ඇස් පරීක්ෂා කිරීමට ගුවන් හා නාවික හමුදා අක්ෂි වෛද්‍ය කණ්ඩායමක්ද එක්ව සිටියා. දැන් අවධානය විදේශ පුවත් වෙත. ඉන්දියාවේ තමිල්නාඩු කේරළ යන ප්‍රාන්තවලට සුලිකුණාටු අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණයත් සමග ඉදිරි පැය 36 තුළ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දිය කාලගුණංශ ජනතාවට දැනුම් දී තිබෙනවා. එම ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවලට කහ නිවේදන ද නිකුත් කර තිබෙනවා. කෙනත් සුලිකුණාටුවෙන් මොසැම්පික් රාජ්‍යයේ උතුරු ප්‍රදේශයට දැඩි බලපෑම් මෙල්ල වී තිබෙනවා. පැයට කිලෝමීටර 220ක වේගෙන් හමා ආ සුලිකුණාටුවෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පුද්ගලයන් 30,000ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව සඳහන්. එරට ගුවන් ගමන් කිහිපයක්ද අවලංගු කර තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් හා මානසිකත්වයකින් පසුවන බව එක්දින ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා. එංගලන්තයේදී තවත් දින 34කින් ආරම්භ වන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඉදිරියේදී විශේෂ පුහුණු සැසියකට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වනවා. එහිදී ක්‍රීඩකින්ගේ මානසිකත්වය ඉහළ නැංවීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබෙනවා. මානසික ඒකාග්‍රතාවය හරියට නැතුව ගහන්න බෑ ක්‍රිකට්. ඉතින් ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩා පාලක මණ්ඩලය වැඩපිළිවෙලක් ගෙනihin තියෙනවා. ඒගොල්ලන්ගේ මානසිකත්වය ගෙනියන්න සියලුම ශ්‍රී ලාංකිකයන් එකතු කරගන්න. ඒගොල්ලන් මැදට යනකොට මුළු ජාතියෙම හයියෙන් විවෘත මනසකින් ක්‍රීඩාවේ යෙදුනොත් අනිවාර්යයෙන්ම හොඳට කරන්න පුළුවන් ළමයි කණ්ඩායමක් ඉන්නේ. හැමෝම ගොඩක් ආසයෙන් බලන් ඉන්න අපි තරගාවලිය ජයග්‍රහණය කරගල. ඉතින් මං හිතන්නේ අපි හැමෝටම ඕනේ මේ දේවල් කරන්න. මිලියන 20ක් අපිත් සමග ඉන්නකම මේක ගොඩක් ලොකු ශක්තියක්. ශ්‍රී ලංකා කණ්ඩායම ඒගොල්ලන් පුළුවන් තරම් ශක්තිය ධෛර්ය ලබා දීලා ඔවුන්ගේ පසුපස ඉඳලා ඔවුන්ව දිරි ගන්නවා කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ සමගින් ITN දිවා පුවත් අවසන් වෙනවා. පස්වරු දෙකේ සිට පෑන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk